ආණ්ඩුව ගෙනා සංශෝධන මගින් මහපොළ අරමුදලේ මුදල්ද අවදානමකට ලක්ව ඇති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. කලින් තිබුණේ මේක සභාපතිත්වයේ තිබුණේ අගවිනිසුරුතුමාට කියලා. හැබැයි දැන් වෙනස් කරලා තිනවා මණ්ඩලයේ සභාපතිවරයා විය යුත්තේ ජනාධිපතිවරයා විසින් අවුරුදු 3ක කාල සීමාවක් සඳහා පත් කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමික විනිශ්චයකාරවරයෙකු කියලා වෙනස් කරනවා. දැන් ඇයි ආණ්ඩුවට මොකද්ද තිබුණු තදියම අගවිනිසුරයට තිබුණු මහපොළ භාරකාර අරමුදලේ සභාපති විශ්‍රාමික විනිශ්චයකාරවරයෙක්ද ලබා දෙන්න මොකද්ද ආණ්ඩුවට තිබුණ තදියම. ඒතර ජනාධිපතිතුමා මේක පත් කරන්නේ Tamanට නටවන්න පුළුවන් කෙනාව. ඒතර අධිභාරවත්ත පනවලා රැස් යන්නත් කලින් උණුසුම යන්නත් කලින් ඊට පස්සේ පහුවදා දැන් ගෙනල්ලා තිනවා මහපොළ පන සංශෝධනය කරන්න. ඒතර මේ එකක් එකිනෙකට එකක් සම්බන්ධ නැහැ කියලා කොහොමද අපි කියන්නේ?